ලංකාව ඇතුළත මේ දක්වාම පක්ෂ දෙකයි එක පක්ෂයක් පාලනය කරනකොට අනිත් පක්ෂය ඔවුන්ව විවේචනය කරලා ඔවුන් බලයට එනවා ඊට පස්සේ ආපහු ඒ අයගේ ක්‍රමවේදය විවේචනය ලක් කරමින් නැමත බලයට මීට අරුණහම මීට වඩා වෙනස් දෙයක් ඉන්නේ හැමදාම අපි පාකින අය ඊළඟ ඡන්දෙදී ආපහු අපි ගන්න මේක තමයි සාමාන්‍ය කතාව ඉතින් මේ කතාව තුළ අද ජනතාවට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට नरक करा मैं देखा था मैं ये तमंगी मानसिक कमाई दिन अभी तोरा गानों ने अपे ये होंद कराने पुलवान मानसिक टा लंग में न पुलवान क्रम है ये मन तो तब खागे हरी दोसा देखला एक तर विवेचन एक करला ये पीली बांदे वा हम दिसे में तमंग होंदाई के लहित आगे ना अनिपुत गले आप पल्ले हर दाने का नमी अपे राठवाके අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය කොයි ආකාරයෙන්ද කියලා බලාගන්න පුළුවන් පාරට බැස්සා. එක වාහනයක් අනිත් වාහනෙට ඉඩ දෙන්නේ නැහැ. මේ තමන්ට යන්නත් බෑ. හරහට එහා පැත්තේ පාරට යන්න පුළුවන්කම තියෙන මිනිහට යන්න ඉඩ දෙන්නේ නැහැ. ආත්මార్థකාමී මිනිසුන් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ රට ස්වම්පෝෂිත වූ රටක් සහල් වලින් අපි මොනවද කරන්නේ? අපේ ගොවිය දුක් විඳිනවා. ඔවුන්ට ණය ගෙවා ගන්න බැරුව කෘමිනාශක බොන. අපි ඇමරිකන් පිටි ගෙනල්ලා ඇමරිකාවේ පාන් පිටි වලින් අපි පාන් හදාගෙන කාලා පිටරටේ ඉන්න ගොවියෙක්ව හොසත් කරනවා. අපි ඊළඟට මොනවද කරන්නේ? අපේ මේ කිරි ගොවියෝ ඉන්න ඕන තරම් කිරි බොන්න පුළුවන්. අපි කිරි පිටි කරගෙන ඇවිල්ලා ආපහු පිටි වලට වතුර දාලා අපි ඒක බොන. ඉතින් මේ වගේ අමුතුම විදියට හිතන මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා. අපි කිරි පිටි බීපු జాතියක් නෙමෙයි. අපි පාන් කාපු జాතියක් නෙමෙයි. අපි අල බතල පලා වර්ග පළතුරු දහන් හොඳට කාලා හොඳට වැඩ කරපු జాතියක්. නමුත් අද හතර වටේම ලෙඩ. ඒ ලෙඩ වලට ගේන බෙහෙත් තුනක් නිකන් නාස්ති වෙලා මිලියන් ගණනින් එන බෙහෙත් කල්ලිකුත් වෙලා ගියයි ඒක ඔය ප්‍රමිතියෙන් තොරයි වගේයි ඉතින් ඔය වගේ নানা ප්‍රකාර විදියට ඒ වගේලට අපිට අහන්න ලැබෙනවා. අපේ විද්වතුන් සේරම මේ රට හදලා දැන්. අද වෙනකොට බොහෝ දෙනෙක් හිතනවා මේ රටින් ගියා නම් හොඳයි නේද? මංගල කිව්වොත් අද මට රඟපාන්න හිතෙන්නේ නැති තරමට මේ රටේ තියෙන නාට්‍ය කලාව චිත්‍රපට කලාව ඉතාමත් පල්ලෙහා මට්ටමකට වැටෙනවා මම හිතන රජයක් වුණත් තේරුම් ගන්නෙ නැහැ රජය කිසිම රජයකට මම මේ කියන්නේ හැම රජයකටම තේරුනේ නැහැ මේ කලාවෙන් කරන්න පුළුවන් සේවය ස්වාමින් වහන්සේ කෙනෙක් අගමැති කෙනෙක් දේශපාලඥයෙක් පැය ගණන් දවස් ගණන් සති ගණන් කියන දේවල් ගත්තොත් එක චිත්‍රපටයකින් चित्रपट චිත්‍රපටිය අධ්‍යා බලාගෙන මේ චිත්‍රපටියක් බලන්න. අලුත් සින්දුවක් ලියවෙනවද? කොහොමද සින්දුවක්? නව කතාවක්, කෙටි කතාවක්, තිර රචනයක්. එහෙම රටක කොහෙද හොඳ කලාවක් ගොඩනැගෙන්නේ? අපි හිතන සිනමාවේ ලොකු පිබිදීමක් තියෙනවා. කඩාගෙන වැටිලා ඉවරයි. දැන් මේ වෙච්ච සිද්ධි වලින් ඒක තවක් පල්ලෙහාට ගියා. අවුරුදු 18කින් විතර මම ටෙලි නාට්‍ය කරලා බලලා. බැරි කමකට නැති කමට. මටත් පුළුවන්. ගිහිල්ලා මං ඉගෙනගත්ත කලාව බොහොම තුට්ටු දෙකට ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා ඒකේ රසය මිනිසුන්ට ඇති කළා දැන් මේක තමයි කලාව කියලා උන්ට ඒ තුලින් තවත් වැරදි දර්ශනයක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේ කලාව අයිති අපිට නෙමෙයි ජනතාවට. ජනතාවට අයිති කලාව මගේ ප්‍රයෝජන සඳහා මම පාවිච්චි කරන්නේ නැහැ හිතුමතේ. නමුත් අද කලාව ඇත්තටම බොහොම නිර්දේ ලෙසින් ඒක දූෂණය වෙනවා. දැන් අපි දැක්කා මෙතන මුස්ලිම් සිංහල දෙමළ ඒ පිරිස ඔක්කොම එකට හත්වැල් බැඳගෙන විරුදු ගායනාවක් මේ හැම දෙයක්ම කලාවට පුළුවන් මේ හැම જાතියක්ම එකට එකතු කරන්න මොහොතකට. ඒ වගේම කලාව තුළින් පුළුවන් මිනිසුන්ට විශාල අවබෝධයක් ලබා දෙන්න. නමුත් මේ රටට අවශ්‍ය අද හැම දෙයකටම වඩා අවබෝධය ලබන්න පුළුවන් අධ්‍යාපනය. ඒ වගේම නිසියාකාරව ධර්මය උගන්වන පසුබිම. අද නායකයින් පවා බොහෝ වෙලාවට වැරදි ආදර්ශ දෙනවා. ශාස්ත්‍ර දේවාල එක එක දේවල් පස්සේ ගිහින්. ඉතින් මං හිතනවා ඊට වඩා අපි දාන ශීල භාවනා තුළින් ඒ අපේ අධ්‍යාත්මික ගුණය
වැඩි කර ගන්නටත් අධ්‍යාපන ක්‍රමය තුලින් අපේ රටට අවශ්‍ය රැකියා ඒ වගේම ඒ වෘත්තීන් ගොඩනගන්නටත් මේ අපේ ජීවන රටාව දියුණු කරන අපේ ගොවියා දියුණු කරන අපේ නිෂ්පාදනය ගොඩනගන ආර්ථික ක්‍රමයක් හදා ගැනීම තුලින් මේ රටේ මේ සංහිඳියාවට තියෙන බාධක සේරම ඉවත් වෙලා යනවා උතුරෙන් මිරිස්ද උතුරෙන් ලුණු දෙන්න ගත්තාම උතුරේ මිනිස්සු අපිට ඉතාමත් එකගතාවයක් පළ කරනවා මේ අපේ පාරිභෝගිකයෝ ඉන්නේ දකුණේ ඉතින් එතන අන්න ඒ ව්‍යාපාරය තුලින් ගොඩනගෙනවා වාණිජත්වයේ තුලින් ගොඩනගන්න පුළුවන් ඒ සංගීතියාව මෙතන තියෙන්නේ ඇති නැති පරතරය තව තවත් ඇතිවීම තුලත් ඒ වගේම මේ රටේ දේශපාලනික වශයෙන් කරන ඒ කියන්නේ බොහෝ නුගැලපෙන දේවල් නිසා මේ රට තවත් ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවා මං හිතනවා යුද්ධයකින් ත්‍රස්තවාදී කටයුත්තකින් මේ පහුගිය දවස්වල සිදුවෙච්ච අපි දන්න ආර්ථිකයට කුයි තරම් ප්‍රබල ප්‍රහාරයක් වුණාද අදටත් බොහෝ ව්‍යවසායකයන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා ඒක මම හොඳටම දන්නවා මිනිස්සු කණ්ඩපව බඩු ගන්නෙ නෑ ණයට ගන්න මිනිස්සු සල්ලි ආපහු ගෙවන්නේ නෑ ඉතින් දේශපාලන වශයෙන් මම දකින්නේ තියෙන ලොකුම අඩුව තමයි එන එන නායකයෝ අලුත් පොරොන්දු දෙනවා අලුත් බලාපොරොත්තු දෙනවා මම හිතන්නේ මේ සියලු දෙනාම එකතු වෙලා මේ රටේ යුද්ධයෙන් මේ වගේ ව්‍යසනයකින් වෙච්ච දේ අවම කරන්න නම් මේ රටට හැම දෙනාම එකතු වෙලා කෙසේ හෝ ජාතික ප්‍රතිපත්තිය මේ හැම දෙයකටම ගොඩනගා ගන්න ඕනේ. එහෙම ජාතික ප්‍රතිපත්තියක් නැති රටක එක් එක් රජයක් තම තමන්ගේ න්‍යාය පත්‍ර අරගෙන ඉන්නවා. රට අවුරුදු 5ක් 6ක් ගෙනිලා එතනින් එහාට තවත් කෙනෙක් ඒව ඔක්කොම අතහැරලා දාලා තවත් විදිහකට. ඉතින් මං හිතන්නේ මේ නියාමකවරුන් මේ හැම දෙයක්ම තේරුම් ගන්න. අත්තායි අත්ත නොනාතෝ කෝහි නාතෝ පරෝසියා. තමන්ට තමන් කරගන්නවා මිසක් වෙන කිසිවෙක් තමන් වෙනුවෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන් යම් කිසි දුකක් ඇති වුණා නම් ඒ දුක තමන්මයි නැති කරගන්නේ. ඒ වගේම යම් කිසි අවබෝධයක් ලබන්න ඕන නම් ඒකත් මට දෙන්න බෑ. තමන්ම තමයි ඒ අවබෝධය ලබන්නේ. ඉතින් මේ සියලු කාරණා හිතට ගන්න. අපේ අතරේ අපි කාටත් අපි ඔක්කොම එක වගේ මිනිස්සු එකම හැඟීම් දැනීම් තියෙන. ආගමක් දර්ශනයක් වෙනස් වුණා කියලා අපි කාටවත් අයිති මිනිස්සුවත් හොයේ හරි ජාතියකට සීමා වෙච්ච මිනිස්සුවත් නෙමෙයි. අපි මනුෂ්‍ය වර්ගයාට ඒ මනුෂ්‍ය ජාතියට අයිති කොමියුනිස්. අද මෙතන සිටින සෑම කෙනෙක්ම ආගමක් ලැබලා තින්නේ උපතින්මයි. හොයාගෙන ඇවිල්ලා නෙමෙයි. බැරිලාකත් ඒ ළමයා අනාථ වුණා නම් ඒ අනාථ ළමයා ගෙනිච්ච නම් කවුරු හරි පවුලක ඒ ළමයාට ලැබෙන්නේ ඒ පවුලේ තියෙන ආගම. ඉතින් මේ නිසා මේ හැම දෙයක්ම එක්තරා විදිහක අපින් ගොඩාගත් සීමාවල්. අපි හැම විටම අපේ බුද්ධිය අවදි කරගමු. මම නම් සහරාන් ගැන කිසිම විදිහකට කේන්තියක් ගන්නෙ නැහැ. මොකද වැඩක් නැහැ. ඒ පුද්ගලයා වැරදි දයක් තේරුම් ගත්ත තමන්ට තිබ්බ ආගම අන්තවාදයට හරවගත්ත තව කෙනෙකුගේ ජීවිතය ගැන කිසිම වටිනාකමක් නැත මේ සසරේ තවත් කාලයක් අපායක දුක් විඳින පුද්ගලෙක් බවට පත් වෙනවා ඒක නිසා අපි මේ ජීවිතය තුළ මිනිස්යෙන් හැටියට අපි හොඳට ඉමු අපි අනිකාට අපිට වගේම සලකමු පුළුවන් තරම් අපේ මේ ජීවිතය තුළ සතුටින් ඉන්න උත්සාහ කරමු කාරණා දෙකයි කියන්න තියෙන්නේ මේ ජීවිතේ ජීවත් වෙනකොට තව කෙනෙකුට වේදනාවක් දුකක් ඇති වෙන දෙයක් කරන්න එපා දෙවෙනි කාරණය මේ ජීවිතය තුළ තමන්ටත් වේදනාවක් දුකක් ඇති වෙන කිසි දෙයක් කරන්න එපා මේ දෙකට ගැළපෙන විදිහට කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් හරිම සරලයි බොහෝ විට අපිට කලකිරීමකින් තොරව ජීවත් වෙන්න පුළුවන් ඉතින් මං